දරුණු සුබ දවසක්. මම හිතන්නේ අපි ගිය සතියේ ඇස කන හා ඇස සහ කන කියන පාඩම ඉවර කළා. ඔබට මතක ඇති. ඊට පස්සේ අපි එක දරුණු අභ්‍යාස සාකච්ඡා කළාද පාඩමේ? පාඩමේ අභ්‍යාස සාකච්ඡා කළාද? කාටරි මතක ඇති නේද අභ්‍යාස සාකච්ඡා කළාද නැද්ද කියලා? නෑ සර්. अभ्यास अभ्यास प्रश्न अभ्यास साकाचारूंगनी पाड़म प्रतिबिंबय नाभिगत मुखाने उत्तर वेन्नी उत्तरे මිනිස්සසේ ප්‍රතිබිම්බේ නාභිගත වන කොටසට අපි කියනවා දෘෂ්ටි විතානේ කියලා. ඔබට මතක ඇති දෘෂ්ටි විතානේ මත මම ඔබෙන් ඇහුවොත් මෙහෙම දෘෂ්ටි විතානේ මත තිබුණා ආලෝකයට සංවේදී සෛල. දෘෂ්ටි විතානේ මත ආලෝක සංවේදී සෛල නොපිහිටන තැන අපි මොකක් කියලාද හඳුන්වන්නේ රිෂ්මි? අන්ධ බින්දුව. අන්න හරි. දෘෂ්ටිවිතානේ මත ආලෝක සංවේදී සෛල නොපිහිටන තැනට අපි කිව්ව මොකක් කියලාද? අන්ධ බින්දුව කියලා කිව්වා. ඒ වගේම දෘෂ්ටිවිතානේ මත අහගන්න දෘෂ්ටිවිතානේ මත යෂ්ටි සෛල සහ කේතු සෛල වැඩිපුර නැත්තම් බහුලව දෘෂ්ටිවිතානේ මත යෂ්ටි සෛල සහ කේතු සෛල වැඩිපුර එහෙම නැත්නම් බහුලව තිබුණ තැන් වලට අපි කිව්වා මොකක් කියලාද කිව්වේ සත්නි මතකයක් තියෙනවද සෞමදි එහෙම නැත්නම් ශවන් මතකයක් තියෙනවද දෘෂ්ටිවිතානේ මත යෂ්ටි සෛල සහ කේතු සෛල වැඩිපුර තිබ්බ තැනට අපි කිව්ව නම මොකක්ද කියලා නිතික මතකයක් තියෙනවද අන්හරි අපි කහලපේර කියන තවත් නමක් තමයි මධ්‍ය කූපේ නම ඔබ හොඳින් අවබෝධ කරගන්න හොඳින් අවබෝධ කරගන්න දෘෂ්ටිවිතානේ මත යෂ්ටි සෛල සහ කේතු සෛල වැඩිපුර තියෙන තැන් වලට අපි කියන්නේ කහලපේ එහෙම නැත්නම් මධ්‍ය කූපේ එතකොට දෘෂ්ටිවිතානේ මත යෂ්ටි සෛලයි කේතු සෛලයි නැති තැනට කියන්නේ අපි අන්ධ බින්දු ඒ වගේම අවබෝධ කරගන්න කිසියම් වස්තුවක උඩුකුරු වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානේ මත පතිත වෙන්නේ කොහොමද යටිකුරු වස්තුවක අන්නහරි උඩුකුරු වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානේ මත පතිත වෙන්නේ යටිකුරු විදිහට ඒ යටිකුරු ප්‍රතිබිම්බය පිළිබඳ විස්තර මොලේට අරගෙන ගියේ කවුද දෘෂ්ටි විතානේ අන්නහරි දෘෂ්ටි ස්නායුව දෘෂ්ටිවිතානේ මත තිබුණ ප්‍රතිබිම්බය පිළිබඳ විස්තරය මොලේට අරගෙන ගියා කවුරු මගින්ද දෘෂ්ටික ස්නායු මගින්
එතකොට අපිට මතක ඇති දෘෂ්ටි කෘෂ්ණායි මගින් තමයි යටිකුරු ප්‍රතිබිම්බය උඩුකුරු කරලා දෙන්නේ. යටිකුරු ප්‍රතිබිම්බය උඩුකුරු කරලා දෙනවා දෘෂ්ටි විතානේ මගින්. හරි එන මතක තියාගන්න පළවෙනි එකට උත්තරේ අංක 4 අර්චන පළවෙනි එකට උත්තරේ අංක 4 මොකද පරක්කුනේ අර්චන. හරි මම ඊළඟ දරුවනේ ළඟ ඇති වස්තු පේනන නමුත් ළඟ පේනවා දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම ළඟ පේනවා දුර පැහැදිලිව නොපෙනීම මොකද මේ ආබාධය මොකද්ද දරුවනේ සසනේ මොකද මේ ආබාධය අවිදුර දෘෂ්ටියත් අවිදුර අපි මේකට කියනවා අවිදුර දෘෂ්ටිකත්වය කියලා මම ඔබෙන් ඇහුවොත් අවිදුර දෘෂ්ටිකත්වය සඳහා අපි භාවිතා කරන්නේ කුමන වර්ගයේ උපැස්ද කියලා මොකක්ද දෙන්න පුළුවන් උත්තරය සසනේ සසඳි අවිවල් ඔව් අවිදුර දෘෂ්ටිකත්වය කියනවා සසඳි අවිදුර කාච නෑ 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 මම මතක තියාගන්න පහසු වෙන මාවක කාච අන්හරි අවතන මාවක කාච එරුණාද සසඳි අහගන්න හොඳින් අවිදුර දෘෂ්ටිකත්වය තියන අයට අපි දෙන්නේ මං කිව්වා ඔයගොල්ලෝ මතක තියාගන්න පහසු ක්‍රමයක් අයන්නේ පටන් ගන්න කාචයක් කියලා. අවිදුර දෘෂ්ටිකත්වය තියෙන රෝගීන්ට අපි ලබා දෙන්නේ අයන්නේ පටන් ගන්න කාචයක්. ඔයාලා දන්නවා අයන්නේ පටන් ගන්න එක කාච වර්ගයයි තියෙන්නේ. ඒවට අපි කියන්නේ අවතල කාච කියලායි කියන්නේ. අවතල කාච එන උත්තරය තමයි අවතල මාවක කාච නේද සර්? ඔව් ඔව් සර් ඒක තමයි. අවතල මාවක කාච අවතල මාවක කාච සහිත ප්‍රශ්න තමයි දෙන්නේ. අංක 3 බලන්න. ඇඟිස්සටි ඔබ ඉගෙන ගත්ත කණේ කොටස් ටික අපේ මතක ඇති කණේ තිබ ප්‍රධානශය කොටස් තුනක් බාහිර කණ, මැද කණ සහ ඇතුළු කණ කියලා. ඔව්. එතෙන් දරුවනේ සිරුරේ සමබරතාවය රැක ගැනීමට දායක වන්නේ මිනිස් කනේ පිහිටි ව්‍යුහය කුමක්ද? සිරුර බැලන්ස් එකේ තියාගන්න. දේහය බැලන්ස් එකේ තියාගන්න උදව් කරන මොකක්ද කියලා අහන්නේ. කර්ණාස්තික. ඔව්. කර්ණාස්තිකද? අර්ධ චක්‍රාකාර නාල. අන්න හරි. අපි ඒකට කියනවා අර්ධ චක්‍රාකාර නාල කියලා. ඔබේ සිරුරේ සමබරතාවය එහෙම නැත්නම් සිරුර බැලන්ස් එකේ තියාගන්න වැදගත් වෙන්නේ අර්ධ චක්‍රාකාර නාල. කොහොම කවුරු හරි දරුවෙක් මට කියන්න කන්නස්සිකා තුන පිළිවෙලින්. කවුරු හරි කෙනෙක් කියන්න කන්නස්සිකා තුන පිළිවෙලින් කොහොමද තියෙන්නේ කියලා. බාහිර කන මැදිකාටිය දරණතය. ඔව්. මට අහුණා කවුරු හරි දරුවෙක් කියනවා මේ බාහිර කන මැද කන ඇතුළු කන කියලා ඒකයිල කනේ කොටස් මම ඔබෙන් ඇහුවේ කර්ණාස්තිකා තුන පිළිවෙලින් විභාගයට නිරන්තරයෙන් අහන ප්‍රශ්නයක් ඕකත් ඒක නිසා හොඳින් අවබෝධ කරගන්න කර්ණාස්තිකා තුන පිළිවෙලින් ඇහුවොත් ඔබ දෙන්න ඕන උත්තර තුන තමයි නිගාතිය මුද්ගරිකාව සහ ධර්ණිකය හරිද හරි හතර බලන්න කනේ ව්‍යුහයා කෘත්‍ය පිළිබඳ ශිෂ්‍යක ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පහතක් වේ මේ ප්‍රකාශනයේ සත්‍ය වන්නේ 1000 2000 3000 කියලා ඔබෙන් අහන්නේ දැන් කන්පෙති කාටිලේජම ව්‍යුහ වේ ඒ ගැන මොකද හිතෙන්නේ රොමින් හයිද වැදිද කන්පෙති කාටිලේජම ද්‍රව්‍ය වලින් මේ හැදලා තියෙන්නේ ඒක හයිද වැදිද රොමින් එක හරිනේ අපි බලමු ආ තවත් කයෙන් හරි අහලා එක හරිද වැරදිද කියලා සසඳී මේ කතාව හරිද හරි හරි ඔව් මම ඔබට පැහැදිලි කියලා දුන්නා කන්පෙති කාටිලේජ් වලින් හැදලා තියෙන්නේ අනේ මේ කතාව හරි කන ශාංකයේ මගින් ශ්‍රවණයේ පිළිබඳ ආවේගය ශ්‍රවණ ස්නායුවට ලබා දෙයි ඒ ගැන මොකද හිතෙන්නේ අශෙන්ක මොකද හිතෙන්නේ ඒ ගැන දෙවෙනි එක ගැන මොකද හිතන්නේ අශංක? එහෙම නැත්නම් මෙනුල් මොකද හිතන්නේ දෙවෙනි එක ගැන මෙනුල්? වැරදි.
කර්ණශංඛයේ මගින් ශ්‍රවණය පිළිබඳ ආවේගය ශ්‍රවණ ස්නායුවට ලබා දී. ඔබ කියන තව කෙනකින් අහලා බලමු රිෂ්මී මොකද හිතන්නේ දරුවේ ඒ ප්‍රකාශ. රිෂ්මී? හරි. රිෂ්මී කියනවා හරි කියලා අපි බලමු තව දෙන තුනකින් අහලා අපේ ශෙවන් කියන මොකද දරුවේ ඒක හයිද වැරදිද ශෙවන්? වැරදි. ඔව් ශෙවන් එම තිසුණි කියන්නේ මොකද උත් කියන්නේ ප්‍රකාශය ගැන හරි වැරදිද තිසුණි? හරි. ඔව් ඔව් ඒ ප්‍රකාශය දරන්නේ මොකද වෙන්නේ? ඒක හරි නේද? ඒක හරි. ඒ කියන්නේ මොකද දෙන තියෙන්නේ? හොඳින් බලා ගන්නක ඒ ප්‍රකාශය හරි දරුවනේ. ඒ කියන්නේ කන්න ශංකයේ මත ඇතිවන ශ්‍රවණය පිළිබඳ ආවේගය ශ්‍රවණ ස්නායුවට ලබා දෙනවා ඒක. ඒ ශබ්දයේ එහෙම නැත්නම් ශ්‍රවණය පිළිබඳ ආවේගය ලබා දෙන කන්න ශංකයේ මගින් තමයි. නේද ප්‍රකාශය හරි. හරිද? හරි. එහෙනම් ඒකත් හරි. එහෙනම් දැන්ට එකත් හරි දෙකත් හරි විදියට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු තුන්වෙනි එක දරුවනේ. තුන්වෙනි එක බලන්නකො මොකද වෙන්නේ කියලා. කන්න අස්තිකා බාහිර ශ්‍රවණනාලය තුල විහිදා ඇත. වැරදි. වැරදි. අන්න එක වැරදි නේද? දරුවනේ කන්න අස්තිකා තිබ්බේ බාහිර ශ්‍රවණනාලය තුලද මැද කන තුලද? බාහිර ශ්‍රවණ. වැරදි. ඔව් එතකොට කන්න අස්තිකා තිබ්බේ කොහෙද කියලා? प्रकाश वेदी उत्तर एक सह देख पमन हर एक देखाई पमन निवेदी श्रव्य संख्या पराशी को श्रव्य संख्या पराशी एक युवन हरि एक युवन हरि इतने उत्तरे आप एक बल रवि मुखा उत्तरे संख्या पराशी आप ऐसे अर्चना उत्तरे अर्चना उत्तरे समाहरा රිෂ්මී මොකද උත්තරේ 20 හර්ට්ස් සිට 20000 හර්ට්ස් දක්වා ඔව් සිලම දෙනාම එකම උත්තරයක් දෙන්නේ දරුවනේ එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද 20 සිට 20000 හර්ට්ස් බලන්න බලන්න චැට් එකක් දාන්න බලන්න ඔබේ පහෙන් කීයක් හයිද කියලා බලන්න පොඩි චැට් එකක් දාන්න බලන්න පහෙන් පහම හරිද කීයක් හයිද කියලා किया खाई देखिए ने का पर चट्टे का तान ना नीति का आई नो टोक्का खेलने नीति का तो रवीन तिसुनी कुमारी रिश्मी सर हाथ रवीनी के हाथ एकाई हरी सर ओ हाथ रवीनी देवनी एक एक रही दिगार ना है सर हाँ एक दिगार ने पे साउंडी पहाई कुशल मित्सर का हाथ राई कौन इतना है सातनी शिवान එතකොට කෝ අර ඇන්තනිස් එකේ කොල්ල නැද්දද සත්මි හරි 4යි සසඳි 4යි සසඳි මොකද වැරදි සසඳි වැරදි එක මොකද්ද සර 4 වෙනි ප්‍රශ්නේ කණේ ව්‍යුහය ආ ඒක ඒක ආ හරි හරි ඒක වල මේ
එකකට ඉරක් ගැහුවා එහෙම නෝනේ ඔව් සර් ආ හරි 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 ආ කමන්න එකයි නයි එකත් හැබැයි මෙම ප්‍රකාශනයේ සත්‍යවන්නේ කියලා තියෙන ඔබ ඒක දැකලා නැති ඇති ඒකයි වෙන්නේ ඇත්තේ කමන්න ඒකට ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් දරුණේ මතක තියාගන්න ඔය අපි ඉවර කරන්නේ අපේ දේහය තුළ තිබෙන වැඩගත් සංවේදී අවයව දෙකක් අපගේ දේහය තුළ අඩංගු වෙලා තියෙන වැඩගත් සංවේදී අවයව එහෙම නැත්නම් සංවේදී ඉන්ද්‍රියන් දෙකක් තමයි අපි දැන් ඔය අවසන් කරන්නේ ඇස සහ කන විභාගයෙන් නිරන්තරයෙන් අහන දෙයක් තමයි ඇස සහ කන නම් කරන්නේ ඇස සහ කන නම් කරන විභාගයට අනිවාර්යයෙන්ම අහන දෙයක් ඒක නිසා ඔබ අනිවාර්යයෙන් මේක නම් කරන්න පුරුදු වෙන්න ඕන ඇස සහ කන නම් කරන්න හරිද සහ ඒගොල්ලන්ගේ ව්‍යුහය කොහොමද ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය මොකද්ද ඊට පස්සේ අපිට ඇතිවන ආබාධ මම ඔබෙන් ඇහුවොත් එහෙම කනේ ඇතිවන ආබාධ දෙකක් ලියන්න කියලා මොකද්ද ඔබට කියන්න පුළුවන් කනේ ඇතිවන ආබාධ දෙකක් කියන දරුවෝ එක එකක්වත් කියන්නලු ගානේ දා කවුරුද කියන්නේ අපි දුරස් දෘෂ්ටි නෑ නෑ කන කන ඇස නෙමෙයි කන විහිරි භාවයේ උපතින්ම හෝ පසු කාලීන ශ්‍රවණයේ අඩුවීම ඔව් උපතින්ම හෝ පසු කාලීන ශ්‍රවණයේ අඩුවීම ශ්‍රවණාස්තිකා ඝන බවට පත් වීම අන්න හරි ශ්‍රවණාස්තිකා ඝන බවට පත් වීම සහ විහිරි බව එහෙනම් ඔබට ඔව් විහිරි බව කියන්න පුළුවන් ශ්‍රවණාස්තිකා ඝන වීම කියන්න පුළුවන් උපතින්ම හෝ පසු කාලීන ශ්‍රවණයේ අඩුවීම වලේ එහෙමයි නම් දැකලත් ඇතිනේ ඔබ එහෙමයි දැකලත් ඇති උපතින්ම හෝ පසු කාලීන ශ්‍රවණයේ අඩුවෙච්ච අය ඔයාලා දැකලත් ඇති එහෙමයි ඔබ දැකලත් ඇති හරිද එහෙනම් ඇත්තෙන්ද අවබෝධ කරගන්න මොකද්ද වෙන්නේ කියන එක හරිද හරි ඊට පස්සේ ගමුදරුවනේ අපි යනවා තුන්වෙනි පාඩම එතකොට ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන තුන්වෙනි පාඩම මේ සිලබස් එක පුරා ඉති ඔගොල්ලෝ මේ වාඩි කරලා තියෙන පාඩම් පහයි අහගන්න මේ වාඩේට ඉගෙන ගන්න තියෙන පාඩම් පහයි පාඩම් පහෙන් තුන්වෙනි පාඩම පාඩම් පහෙන් තුන්වෙනි පාඩම එතකොට 4යි 5යි පාඩම් දෙක දරුවනේ ඉතාමත් පොඩි පාඩම් දෙකක් 4යි 5යි පාඩම් දෙක ඉතාමත්ම පොඩි පාඩම් දෙකක් ඒක එච්චරම ඒසි ඒක මේ එච්චරම අමාරු එකක් නෙවෙයි 4යි 5යි එතකොට මම 4යි 5යි පාඩම් දෙකම එකට දාලා කරනවා 4යි 5යි පාඩම් දෙකම එකට දාලා කරනවා හරිද හරි අපි බලමු තුන්වෙනි පාඩම දරුවෝ එහෙනම් මොකද කියන්නේ කියලා බලමු පදාර්ථයේ ස්වභාවය හා ගුණ එතකොට දැන් එකකනේ මයික් ඔන් වෙන්න බැහැ ඉතින් කාගෙන් මයික් ඔන් වෙන්න බෑ උත්තරයක් දුන්නාට පස්සේ මයික් එක ඔන් කරලා උත්තරය දුන්නා ඊට පස්සේ මයික් එක සෙන්ින් ඕෆ් කරන්න ඕන මයික් ඔන් කරන් තියාගින්ද බෑ හරි එතකොට දරුවනේ ඔබ මේ පදාර්ථය කියන වචනය ඉගෙන ගන්නේ 6 වසර පන්තියේදී ඔබට මතක ඇති 6 වසරේ දෙවෙනි පාඩමේදී ඔබ ඉගෙන ගන්න ඔය පදාර්ථය කියන්නේ මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් එහෙම පදාර්ථය යන කුමක්ද කියලා කවුට හරි කෙනෙකුට දෙන්න පුළුවන් හොඳ උත්තරයක් අටේදිත් ඔබ ඉගෙන ගන්නවා හයේදිත් ඉගෙන ගන්නවා අටේදිත් ඉගෙන ගන්නවා පදාර්ථය පිළිබඳව පදාර්ථය යන කුමක්ද කියලා ඇහුවොත් දෙන්න පුළුවන් උත්තරය මොකක්ද අවකාශී දක් ගන්නා ස්කන්ධයක් සහිතද ඔව් අන්හරි සමහරවිට සතියේ කටහඬ තමයි වුනේ අවකාශයේ ඉඩක් ගන්න අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිතද ස්කන්ධයක් තියෙන දේවල් වලට අපි කියන මොකක් කියලාද පදාර්ථය කියලා අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල් වලට අපි කියන මොකක් කියලාද පදාර්ථය කියලා එතන මේක අනිත් වචනේ මේ පදාර්ථ කියන එක විරුද්ධ වචන මොකද්ද පදාර්ථ විරුද්ධ වචන මොකද්ද ආ ශක්ති
මොකද්ද රිෂ්මී දැන් දී ශක්තිය කියලා හඳුන්වන්නේ මොකද්ද රිෂ්මී අවකාශයේ ඉඩක් නොගන්න ස්කන්ධයක් නොමැතිද ඔව් එහෙනම් මතක තියාගන්න ඔබ පාඩමට පිවිසෙන්න කලින් මුලින්ම අවබෝධ කරගත යුතු කරුණු දෙක තමයි මේ පදාර්ථය සහ ශක්තිය කියන දෙකේ තේරුම එතකොට මේ පාඩමේදී අපි දිගින් දිගටම කතා කරන්නේ පදාර්ථයේ පිළිබඳවයි. ඒකනේ අපිට පේනවනේ මාතෘකාව. අපිට පේනවනේ මාතෘකාව තියෙන්නේ පදාර්ථයේ ස්වභාවය සහ ගුණ. අපිට මතකයි ශක්තියට අයිති දේ මොනවද කියලා. අවුරේ දරුව දෙන්නේ කියන මාන ශක්තියට අයිති දේවල් මොනවද කියලා දෙක දෙක කියන බලන්න. ශක්තිය මොනවට අයිති ද මොනවද කියලා? සූර්යාලෝකය. සූර්යාලෝකය. තාප ශක්තිය. නාස්තික බලය තාප ශක්තිය නාස්තික බලය නාස්තික ශක්තිය ඔව් ඔමිනකෝ දැන් ශක්ති වර්ග අහපුවාම මට හැමුණා මෙන්න මේ උත්තර සූර්යා නාස්තික ශක්තිය නාස්තික බලය නාස්තික ශක්තිය දරුණේ ඒවා සූර්යා සහ නාස්තික බලය කියන එක අපි ඒවා ගන්නෙ නැහැ ශක්ති පැත්තට ඒ වෙල ශක්ති ප්‍රභව අනුතනම පොරත් ගන්න තැන සූර්යා සහ න්‍යෂ්ටික ශක්තිය අපි ගන්නේ ශක්ති ප්‍රභව විදිහට. ඒ ශක්තිය නිපදවන දේවල්. ශක්තිය යටතේ ඔබට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ටික තාප ශක්තිය, විදුලි ශක්තිය, ආලෝක ශක්තිය, චුම්බක ශක්තිය, ආලෝක ශක්තිය සහ ධ්වනි ශක්තිය. ඔන්නව තමයි අපිට ශක්තිය යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි මෙතනින් ආයෙ දෙකින් දිගටම කතා කරන් දැන් පදාර්ථය පිළිබඳවයි කතා කරමු. හා ඊට පස්සේ මතකයිද ඔබට ඔබ 8 වසර පන්තියේ ඉගෙන ගන්න 8 වසරේ 4 වෙනි පාඩම 8 වසර පන්තියේදී ඔබ ඉගෙන ගන්නවා සංසුද්ධ සහ සංසුද්ධ නොවන ද්‍රව්‍ය කියලා. සංසුද්ධ ද්‍රව්‍ය. එහෙම නැත්නම් සංසුද්ධ නොවන ද්‍රව්‍ය. ඔය සංසුද්ධ නොවන කියන එකට තනි වචනයක් කියනකෝ මට බලන්න. මිශ්‍රණ අන්න හරි. ආ අන්න හරි. දනුනේ සංශුද්ධ නොවන එකකට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? මිශ්‍රණයක් කියලා කියන්න පුළුවන්. සංශුද්ධ නොවන ඒවට අපි කියනවා මිශ්‍රණ කියලා. දැන් ඇත්තටම දරුවෝ එනවා ඔබ හොඳින් අවබෝධ කරගන්න මේ විශ්වයේ තියෙන එතන මේ සම්පූර්ණ විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ ගොඩ නැගිලා තියෙන්නේ පදාර්ථ සහ ශක්තිය එකතු වෙලා. මේ විශ්වය මුළු විශ්වයම නිර්මාණය වෙලා තිබෙන්නේ පදාර්ථ සහ ශක්ති කියන දෙක එකතු වෙලා. එතකොට මේ විශ්වයේ තියෙන සියලුම පදාර්ථයන් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒ සියලුම පදාර්ථයන් බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක තමයි සංසුද්ධ සහ සංසුද්ධ නොවන. අපිට සරලව කියනවා නම් මේ සංසුද්ධ කියන එකේ තේරුම. සංසුද්ධ කියන එකේ තේරුම අර්ථය සරලව කියනවා නම් සංසුද්ධ කියලා කියන්නේ එක් සංඝටකයක් පමණක් අඩංගු වෙනවා. එක සංඝටකයක් විතරක් අඩංගු වෙනවා නම් ඒක තමයි අපි හඳුන්වන්නේ සංසුද්ධ කියලා. එක් සංඝටකයක් විතරයි තියෙන්නේ සංසුද්ධ. සංඝටක දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා තිබ්බොත් අන්න ඒක තමයි අපි හඳුන්වනවා සංසුද්ධ නොවන එහෙම නැත්නම් මිශ්‍රණ කියලා. සංසුද්ධ නොවන එහෙම නැත්නම් මිශ්‍රණ කියලා අපි හඳුන්වන්නේ සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙච්ච දේවල් වලට. හරිද? අන්න ඔබට එහෙනම් පළවෙනි පිටුවේ ධර්මනේ තියෙන පොඩි ක්‍රියාකාරකමක් ඔබට පේන්න ඇති ඔබට දීලා තියෙන පොඩි ක්‍රියාකාරකමක් තියලා තියෙනවා මොකද්ද ක්‍රියාකාරකම කියන්නේ කියලා බලන්න ඉස්සෙල්ලාම බලන්න පිටු අංක එක මේකේ පොර ගොඩක් වැඩ තියෙනවා ඔයගලන්ට කරන්න නිකන් ඉන්න බෑ ගොඩක් වැඩ තියෙනවා කරන්න අනේ පිටු අංක එකේ තියෙන ධර්මනේ බලන්න එහෙනම් පහත දී ඇති ද්‍රව්‍ය සංසුද්ධ හා සංසුද්ධ නොවන මිශ්‍රණ ලෙස වර්ග කරන වගුවත කරන්නලු හරි පොඩි ක්‍රියාකාරකමක් තියෙන පැන්සලක් භාවිතා කරලා ඉක්මනින් ওই ටික බෙදන්න සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන පැත්තට මම හිතන්නේ ඔබ පැන්සලෙන් කරනවා වඩාත් හොඳයි පෑනෙන් කරනවා නම් කරන්න හැබැයි වරද්ද ගන්න එපා
පෑනෙන් කළත් ගැටරුවක් නැහැ. හැබැයි පෑනෙන් කළොත් වර්ධීද දන්නේ. ඒ නිසා වඩාත් හොඳයි ඔබ පැන්සලින් කරන එක. විනාඩියක් දෙන්න ඉක්මන් කරලා කරන්න බලන්න. ආශ්‍රිත ජලය කියන්නේ පිරිසුදු ජලය කියන එක. ආශ්‍රිත ජලය කියන්නේ පිරිසුදු ජලය කියන එක. ඔබට මේ ටික බෙදාන්න තියෙන ධර්මනේ හොඳට අහගන්න සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන කියලායි බෙදාන්න තියෙන්නේ. සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලායි ඔබට මේ ටික බෙදාන්න තියෙන්නේ. තේරුණාද? එතකොට හොඳින් අවබෝධ කරගන්න සංශුද්ධ නම් මං කිව්වා එක් සංඝටකයක් විතරයි තියෙන්න ඕන. සංශුද්ධ නොවන ඒවා ගත්තොත් එහෙම එතන සංගඩක වර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතෙන්දී ඔබ හොඳින් අවබෝධ කර ගන්න ඕන ඊළඟ කරුණ තමයි මේ දක්වලා තියෙන සියලුම දේවල් අයිති වෙන්නේ පදාර්ථ කියන එකට මතක තියාගන්න. හරිද? මේ දක්වලා තියෙන සියලුම දේවල් අයිති වෙන්නේ පදාර්ථ කියන එකට අයිති වෙනවා කියන එක මතක තියාගන්න. හරිද? හරි. අපි කාට හරි ඉස්ලාම් කියමු පොඩ්ඩක් කියන්න කියලා. කවුද? සසඳි වහන පොඩ්ඩක් කියන්නද රෝ අපි දේවල් ටික? සසඳි පොඩ්ඩක් කියන්නද රෝ? ඔක්කොම කරේ නැද්ද? හරි. ඔක්කොම කරාද? කවුද අපේ රිෂ්මි ඔක්කොම කරාද දරුවා? ඔව් සර්. ආයෙත් කියන්න බලන්න දරුවා බලන්න. සංශුද්ධ පැත්තට මොනවද ආවේ? ඇලුමිනියම්, සින්ක්, රිදි, කොපර් සල්ෆේට්, තබ, ආසුත ජලය, කාබන්, සල්ෆර්, සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. ඒක සංශුද්ධ නොවන පැත්‍රයේ මිශ්‍රණ පැත්‍රය මොනවද කියේ? වාතය, පානීය ජලය, ලුණු ද්‍රාවණය. හරි. අපි බලමු ඒ දරුවගේ උත්තර කොහොමද වෙන්නේ කියලා. දරුණේ නම් සම්පූර්ණ කරගන්න ඕන බලන්න වාතය. ඔබ දන්නවා වාතය ගත්තොත් එහෙම වාතය තුල තියෙනවා ඔක්සිජන් වායුව තියෙනවා නයිට්‍රජන් වායුව තියෙනවා ඊට පස්සේ වාතය තුල තව තියෙනවා
කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා ආගන් වායුව තියෙනවා නියෝන් වායුව තියෙනවා එහෙනම් අපිට වඩාත් පැහැදිලි වාතය ගත්තොත් එimhe සංඝටක කිහිපයක් තියෙනවා අන දරුවනේ වාතය තුල සංඝටක කිහිපයක් තියෙනවා නම් අන්න අපි එහෙනම් වාතය ගන්නෙ මොන පැත්තටද ඔබ දාන්න ඕන වාතය නම් සංසුද්ධ නොවන පැත්තට ඒ කියන්නේ ඇත්තටම දරුවනේ වාතය ගත්තොත් එහෙම හොඳින් මතක තියාගන්න ඒක මිශ්‍රණයක් වාතය ගත්තොත් මිශ්‍රණයක් ඔබ වුණාගේ වාතය කියපු තැන ලියාගත්තත් ගැටලුවක් නැහැ ඒ වාතය කියන තැන ඔබ ලියාගන්න සංඝටක දෙක තුනක් වාතය තුල තිබෙන වාතය කියලා ලියපු තැන ඔබ වාතය කියලා ලියපු තැන පොඩියට ලියාගන්න වාතය තුල තිබෙන සංඝටක දෙක තුනක් වාතය තුල තිබෙන සංඝටක දෙක තුනක් ලියාගන්න ऑक्सीजन कार्बन डाइऑक्साइड नाइट्रोजन अपने मत कहते हो मैं यहाँ नवे वस्त्र पांती थी किने करते विषय कारण के लिए अपने दम यहाँ मत आ किने में थी ना दे नवे थी किने करते विषय कारणों पर मैं यहाँ हाँ इन्हें मत कहते आगन वाते किया ने संगठक किही पे कमिश्चन या किने का होंडिंग आउ बोध करेगा වාතය කියලා කියන්නේ සංඝටක කිහිපයක මිශ්‍රණයක්. හරිද? හරි. ඊට පස්සේ අපි ගමු පානීය ජලය. තවනේ පානීය ජලය ගත්තොත් එහෙම ඔබ හිතන්නේ මොකද? එක් සංඝටකයේද ඇත්තේ සංඝටක කිහිපයක් ඇතිද? සංඝටක කිහිපයක් තියෙනවා. ආ. තවනේ පානීය ජලය ගත්තොත් එහෙම ඔබ හොඳට අවබෝධ කරගන්න පානීය ජලය තුල තනිකරම ජලය විතරක් නෙවෙයි තියෙන්නේ. පානීය ජලය තුල තියෙන ලවණ වර්ග. හයිද? පානීය ජලය තුල දියවලා තියෙන ලවණ වර්ග. ඒ වගේම පානීය ජලය තුල දියවලා තියෙන්න පුළුවන් නොයෙකුත් වායු වර්ග. දැන් උදාහරණයක් විදිහට ඔබ දන්නවා ජලය තුල තියෙන ඔක්සිජන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය තුල දියවලා තියෙන්න පුළුවන්. එනනම් නොයෙකුත් වායු වර්ග ජලය තුල දියවලා තියෙන පුළුවන් කියන එක ඔළුව තියාගන්න. එහෙනම් පානීය ජලය දාන්නත් අපි මිශ්‍රණ පැත්තට දාන්න. පානීය ජලය දාන්නත් අපි මිශ්‍රණ පැත්තට. නොයෙකුත් දේවල් පානීය ජලයේ නොයෙකුත් දේවල් දියවලා තියෙනවා. හැබැයි ඔබ හිතන්න එපා මේ පානීය ජලය තුල නොයෙකුත් දේවල් තියලා තිබුණයි කියලා මේ පානීය ජලය ඇයිලා මේ බීමට සනුස්සසීව වෙන්නේ නැහැ. හැබැයි පානීය ජලයේ නොයෙකුත් දේවල් දියවලා තියෙනවා. අන්න ඇලුමිනියම් හිතන්න දන්නවනේ ඇලුමිනියම් ගැන ඇලුමිනියම් ගත්තොත් එහෙම ඇලුමිනියම් වල අඩංගු වෙන්නේ ඇලුමිනියම් පාන පානු විතරමයි ඇලුමිනියම් වල අඩංගු වෙන්නේ ඇලුමිනියම් පරමාණු විතරයි වෙන කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ අන්න එනං අපි ඇලුමිනියම් ගන්නවා දරුවනේ මොකක් විදියටද හොඳට මතක තියාගන්න ඇලුමිනියම් ගන්න අපි සංශුද්ධ පැත්තට මොකද ඇලුමිනියම් හැදලා තියෙන තනිකරම ඇලුමිනියම් වලින් විතරයි හරිද හරි එහෙනම් අපි ඇලුමිනියම් ගන්නවා හොඳට මතක තියාගන්න සංශුද්ධ විදියට රිදී දැන් මේ රිදී ගත්තොත් එහෙම තනිකරම රිදී හැදලා තියෙන රිදී පරමාණු වලින් නැත්නම් රිදී අංශු වලින් රිදී ගත්තොත් එහෙම තනිකරම හැදලා තියෙන රිදී අංශු වලින් එහෙම නැත්නම් රිදී පරමාණු වලින් අන්න ඒක නිසා අන්න අපි රිදී දානවා සංශුද්ධ පැත්තට එහෙනම් රිදී කියලා කියන්නේ සංශුද්ධ දෙයක් හරිද තඹ දරුනේ තඹ හැදිලා තියෙන්නේ තනිකරම තම පරමාණු වලින් තඹ හැදිලා තියෙන්නේ තනිකරම තම පරමාණු වලින් ඒක ඇතුලේ තියෙන තම පරමාණු විතරයි වෙන කිසිදු පරමාණු වර්ගයක් අයිති වෙන්නේ නැහැ ඒක නිසා අන්න දරුනේ තම අයිති වෙන්නේ මොකේදද සංසුද්ධ පැත්තට තඹ අයිති වෙන්නේ සංසුද්ධ පැත්තට කියලා හොඳට මතක තියාගන්න හරිද සංශුද්ධ පැතරයිදෙන් තමයි ලුණු ද්‍රාවණය හිතන්න මොකද ඔබ හිතන්නේ ලුණු ද්‍රාවණයක් ගැන සංශුද්ධ නොවන සංශුද්ධ නොවන හරි හරි ආගන්න ආගන්න ඔතන ඕනනම් ඔබ ලියා ගන්න ඔතන ඔබ ඕනනම් ලියා ගන්න ඔතන ලියා ගන්න ඔබ ලුණු ද්‍රාවණයක තියෙනවා ලුණුත් තියෙනවා ජලයක් තියෙනවා ලුණුයි ජලයයි දෙකේම එකතුවක් තමයි අපි ලුණු ද්‍රාවණයක් කියලා ගන්නෙ.
ලුණුයි ජලයයි දෙකේම එකතුවක් තමයි අපි ලුණු ද්‍රාවණයක් කියලා ගන්න කියන එක හොඳට මතක තියාගන්න. එහෙනම් ඒක ගන්න වෙන්නේ සංශුද්ධ නොවන විදිහට. එතන පොඩ්ඩක් ලියා ගන්න. එතන පොඩ්ඩක් ලියා ගන්න. එතන පොඩ්ඩක් ලියා ගන්න ලුණු ද්‍රාවණ ඉස්සරහින් ලුණු සහ ජලය මගින් සෑදී ඇති කියලා. ලුණු ද්‍රාවණය ළඟ ලියා ගන්න ලුණු සහ ජලය මගින් සෑදී ඇත කියලා. නේ ඔබ ගෙදරදී ලුණු ද්‍රාවණයක් හදා ගන්න හැමොත් එහෙමනේ හදා ගන්නේ නේද? ඔබ ගෙදරදී ඔබට ලුණු ද්‍රාවණයක් හදා ගන්න ඕන වුණොත් එහෙම ඔබ එහෙම තමයි හදා ගන්නේ. ගෙදර කුස්සියේදී අම්ම ලුණු ද්‍රාවණයක් හදන කොට බලන් ඉන්නකෝ නේද? ලුණුයි ජලයයි එකතු කළා තමයි ඔබ ලුණු ද්‍රාවණය හදා ගන්නේ. හරිද? ඊට පස්සේ බලන්න ආශ්‍රිත ජලය. දරුණේ ආශ්‍රිත ජලය ගත්තොත් එහෙම ආශ්‍රිත ජලය තුල තනි කරම 100%ක්ම තියෙන්නේ ආශ්‍රිත ජලය තුල තනි කරම 100%ක්ම තියෙන්නේ මොනවද? ජලය විතරයි. අන්න ඒක නේද සංශුද්ධ පැත්තට යන්නේ. ඒ කියන්නේ සංශුද්ධ පැත්තට. හයිද? හරි. ඊට පස්සේ බලන්න කාබන්. කාබන් වල තියෙන තනිකරම කාබන් පරමාණු විතරයි. කාබන් වල තනිකරම තියෙන කාබන් පරමාණු විතරයි. අන්න ඒක නිසා අපි කාබන් යන කරන මොකක් විදිහටද? සංශුද්ධ පැත්තට දාන්න. සල්ප වල තියෙන තනිකරම සල්ප. ඔව්. හරි. සල්ප. සල්ප වල තියෙන තනිකරම දරුණේ සල්ප පරමාණු විතරයි. ඒක නිසා අපි සල්පව ගන්නේ සංශුද්ධ පැත්තක. සල්පයිති වෙන්නේ සංශුද්ධ පැත්ත. ඊට පස්සේ බලන්න මොකක් තියෙන්නේ කියන එක. ඊට පස්සේ බලන්න මොකක් තියෙන්නේ කියලා. සින්ක් දන්නේ සින්ක් වල තියෙන තනිකර සින්ක් පරමාණු විතරයි. අන්න ඒක නිසා අපි සින්ක්ව ගන්නේ හොඳට මතක තියාගන්න සින්ක් කියන එක නාව අපි ගන්නෙ සංශුද්ධ විදියට. කොපර් සල්පේ. දරුණේ කොපර් සල්පේට් කියන එකනාගේ තුල විවිධ මූලද්‍රව්‍ය තිබුණාට කොපර් සල්පේට් කියන එකනාගේ තනිකරම තියෙන්නේ කොපර් සල්පේට් විතරමයි. අනේත් සංශුද්ධයි. සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් අනේත් අපි ගන්නවා සංශුද්ධ විදියට. එනවා මතක තියාගන්න එක් සංඝටකයක් විතරක් තිබුණොත් අපි කියනවා සංශුද්ධයි කියලා. සංඝටක වර්ග දෙකක් හෝ කිහිපයක් තිබ්බොත් අපි ඒක ගන්නවා මිශ්‍රණයක් විදියටයි සල්පය. ඒක අපි ගන්නෙ මිශ්‍රණයක් විදියට. ඔබ හොඳින් අවබෝධ කරගන්න මේ විෂය කාණ්ඩ ටික ඉදහට වැදගත්. හරිද? ඔය කිට් වෙන දරුණේ සැරෙන් සැරේ මයික් ඔන් වෙන්න බැහැ. සමහර අයගේ මේ සැන්සලේ මයික් ඔන් වෙනවා. එහෙම වුණාම අර පාඩමට බාධා වෙනවා. ඒ නිසා හැම වෙලේම සැන්සලේ මයික් ඔන් කරන්න එපා. හැම වෙලේම මයික් ඔන් නොකර තියාගන්න උත්සාහ කරන්න ඔබ. තේරුණා නේද? හරි. බලන්න ඊට පස්සේ ඊළඟ එක. අනේ දැස් කියලා දැන් බලන්න දැන් අපි යන පල්ලෙහාට නිබන්ධන පිටුවන්ක දෙක. නිශ්චිත ගුණධරණ සංඝටක එකක් පමණක් අඩංගු වන පදාර්ථ සංශුද්ධ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. අනේක හයිලයිට් කරගන්න. අනේක දරුණේ හයිලයිට් කරගන්න. ඒක ඔබ හයිලයිට් කරගන්න. සර් මුළු වාක්‍යමද? ඔව් මුළු වාක්‍යෙම හයිලයිට් කරගන්න. මුළු වාක්‍යෙම හයිලයිට් කරගන්න. මුළු වාක්‍යෙම හයිලයිට් කරගන්න. මුළු වාක්‍යෙම හයිලයිට් කරගන්න. නිශ්චිත ගුණධරණ සංඝටක එකක් විතරක් තියෙනවා නම් දරුවනේ අපි ඒවට කියනවා මොනවා කියලාද? නිශ්චිත ගුණධරණ සංඝටක එකක් විතරක් තියෙනවා නම් ඒවට කියනවා සංශුද්ධ කියලා. ඊට පස්සේ බලන්න අන්න හයිලයිට් කරගන්න මුළු වාක්‍යෙම.
සංශුද්ධ සංඝටක දෙකක් හෝ වැඩි ගන්නවා. සංශුද්ධ සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් දරුවනේ අන්න හයිලයිට් කරගන්න. අපි ඒවට කියන්නේ මොනවද කියලා දරුවනේ? අපි ඒවට කියනවා මිශ්‍රණ කියලා. අපි ඒවට කියනවා මොනවද කියලාද? මිශ්‍රණ කියලා කියනවා. සංශුද්ධ සංඝටක දෙකක් හෝ කිහිපයක් තියෙනවා නම් දරුවනේ අපි ඒවට කියනවා මිශ්‍රණ කියලා. හරිද? හරි. එහෙනම් මතක තියාගන්න x සංඝටකයක් විතරක් තිබ්බොත් සංශුද්ධයි. සංඝටක දෙකක් හෝ කිහිපයක් තිබුණොත් දරුවනේ අන්න ඒවා අපි ගන්නවා මොනවද කියලාද? මිශ්‍රණ විදියටයි සලකන්නේ. ඒවා අපි ගන්නවා මොනවා විදියටද? මිශ්‍රණ විදියට සලකනවා. තේරුණාද? හරි. ඊට පස්සේ අපි ගමු දරුවනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ දරුවනේ මේ සංශුද්ධ ද්‍රව්‍ය අපි ආයනයට කොටස් දෙකකට බෙදනවා. අහගන්නකෝ දැන්. ඔය සංශුද්ධ ද්‍රව්‍ය තියෙනවනේ. සංශුද්ධ ද්‍රව්‍ය නැවත කොටස් දෙකකට බෙදනවා. බලන්න ඔබට මම මේ බලන්න ඔබට ස්ක්‍රීන් එකේ පේනව ඇති. සංශුද්ධ ද්‍රව්‍ය නැවත කොටස් දෙකකට බෙදනවා දරුවනේ. කොහොමද බෙදන්නේ? ඔන්න ඔබට වඩාත් පැහැදිලිව පේනව ඇති. මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා. සංශුද්ධ ද්‍රව්‍ය නැවත කොටස් දෙකකට බෙදනවා දරුවනේ. කොහොමද අපි බෙදන්නේ? මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා. සංශුද්ධ ද්‍රව්‍ය නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා. හයිද? ඔන්න බලන්න එකින් එක විෂය කරුණු එකින් එක ගොඩනැගෙන ඇති. අප හොඳින් අවබෝධ කරගන්න. සංශුද්ධ ද්‍රව්‍ය නැවත වර්ග දෙකයි, මූල ද්‍රව්‍ය සංයෝගයි. එතන බලන්න ඒක පහලින් දක්වලා තියෙනවා. නෑ ආයි ඔබට ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න. නැවත සැරයක් ඔබට ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න. මොකක් තියෙන කියලා බලන්නකො. පහත දී ඇති සංශුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය හා සංයෝග ලෙස වර්ග කර වගුගත කරන්න. එතන වගුවක් නම් අදින්න ඔබට ඉඩක් නෑ. ඔබ ලියන්න මූල ද්‍රව්‍ය කියලා. මූල ද්‍රව්‍ය කියලා ලියලා ඉස්සරහම පැන්සලෙන් ලියන්න ඒකට අයිති වෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ ඔබ පහලින් ලියන්නේ සංයෝග කියලා. සංයෝග කියලා ලියලා පහලින් ලියන්නේ ඒකට අයිති වෙන දේවල්. ඉස්සෙල්ලා මූල ද්‍රව්‍ය කියලා ලියලා පැන්සලෙන් ලියනකොට මූල ද්‍රව්‍යවලට අයිති වෙන්නේ මොනවද කියලා? පැන්සලෙන් කොහොමද බලන්න හොඳයි? උසය යටින් ලියන්න ඕනේ. ඔව් යටින් ලියන්න යටින් ලියන්න. යටින් ලියන්න. මූල ද්‍රව්‍ය කියලා ලියලා ඒක ඉස්සරහින් ලියන්නේ ඒකට අයිති වෙන්නේ මොනවද කියන එක. සංයෝග කියලා ලියලා ඒකට යටින් ලියන්නේ සංයෝග වලට මොනවද අයිති වෙන්නේ කියන එක. එතන ඔබ හොඳට අවබෝධ කරගන්න මේ පාඩමේ තියෙන ක්‍රියාකාරකම් තමයි තියෙන්නේ. මේ පාඩමේ ක්‍රියාකාරකම් තමයි කරන්න තියෙන්නේ. ඔය ඉතින් අපි හොඳට කරන්න ඕන. ඔයන් තමයි අපිට ලකුණු එන්න තියෙන්නේ. ටිකක් අමාරු පාඩමක්, සංකීර්ණ පාඩමක්. ඒ නිසා හොඳින් අවබෝධ කරගෙන හරියට පාඩම කරගෙන යන්න. එහෙන් මෙහෙන් දුව දුව සෙල්ලම් කර කර නම් පාඩම කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙමනම් කරන්න බෑදෝ. හයිද? හරිද? පිළිවෙලට පාඩම කරගෙන යා යුතුයි. ඒක හොඳින් අවබෝධ කරගන්න. මම ඔබට කිව්වේ ඔය සංශුද්ධ ද්‍රව්‍ය ටික දරුවනේ බෙදන්න ඔබ මූල ද්‍රව්‍ය සහ සංයෝග පැත්තට. හරිද? හරි. අපි බලමුද මොනවද අයිති වෙන්නේ කියන එක බලමු. එහෙනම් දරුවනේ මම දැන් ඔබ කැල්ල ඉවර ඇති.
ඔබට දැන් මං කිව්වේ හරියට තමයි. අපි බලමුකෝ. ඔබට මං කිව්වේ ඔතන දීලා තියෙන දේවල් ටික මූලද්‍රව්‍ය සහ සංයෝග යටතේද බෙදන්න කියලායි කිව්වේ. හරිද? හරි. අපි බලමු දරුවනේ එකිනෙක බලමු. සල්ප. ඔබ හිතන්නේ සල්ප මොකේද අයිති වෙයිද? මූලද්‍රව්‍ය අන්න හරි. සල්ප කියන්නේ දරුවනේ එස් කියන එකේනා එයා අයිති වෙන්නේ මූලද්‍රව්‍ය වලට. ඊට පස්සේ ඉන්නේ කවුද කියලා මම දරුවනේ ග්ලූකෝස්. අන්න ඔබ හිතන්නේ ග්ලූකෝස් කියන්නේ මූලද්‍රව්‍යයද සංයෝගයක්ද? සංයෝගයක්. අන්න හරි. දරුවනේ ග්ලූකෝස් කියලා කියන්නේ මොකද්ද? සංයෝගයක්. හොඳට මතක තියාගන්න. ग्लूकोज किला क्या ने संयोग या किएने का हरी दे हरी इट पास्ते बालम दारुवने इट पास्ते बालने मुकाद किया ने किएला अन्नो बड़ी इट पास्ते क्यों ना क्लोरीन क्लोरीन क्या ने मुकाद किया दारुवन मूलद्रव्य आन हरी ओ हरी क्लोरीन क्या ने मूलद्रव्य हरी दे ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ බලමු මොකද කියන්නේ කියන එක බලන්න සෝඩියම් ක්ලෝරයිඩ් මොකක් වෙයිද මූලද්‍රව්‍ය දරුවනේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මට හවුන එක්කෙනෙක් මූලද්‍රව්‍යයක් කියනවා කියලා කිලි අනිත් අය දරුවෝ මොකද හිතන්නේ සංයෝගයක් සංයෝග අන්න හරි අන්න හරි දරුවනේ ඒක ඇවිල්ලා සංයෝගයක් හොඳට අවබෝධ කරගන්න ඒක සංයෝගයක්. හරිද? ඒක සංයෝගයක් ආ. හරි. ඊට පස්සේ අපි බලමු මොකද කියන්නේ කියලා. රිදී. මොකද්ද? මූලද්‍රව්‍ය. රිදී කියන්නේ මූලද්‍රව්‍ය. සාම්බ මූලද්‍රව්‍ය. සාම්බ කියන්නේ මූලද්‍රව්‍ය. කොපසල්පේඩ් සංයෝග සිංක් මූලද්‍රව්‍ය සිංක් කියන්නේ මූලද්‍රව්‍ය එහෙනම් ඔබ ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕන එහෙනම් කරුණ මොකද්ද ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕන දේ තමයි දරුණ එහෙනම් මොකද්ද සංශුද්ධ ද්‍රව්‍ය අපිට පුළුවන් බෙදන්න වර්ග දෙකකට संशुद्ध द्रव्य बेदान प्रवाम प्रधान वशेन वर्ग देख कट मुकादे बेदान प्रवाम वर्ग देख कौर द्रव्य उत्तर देने दमने उबे गेदर उबे माइक के कौन करा दी गेदर पुलवांतना और रेडियो टीवी आरोप में दाल तीन पड़ा साध्य आरोप कर නැත්නම් ඊට පස්සේ ඔබ මයික් එක ඔන් කරාට පස්සේ මහ විශාල ශබ්දයක් එනවා. හරිද? හරි. ඒක හොඳින් අවබෝධ කරගන්න. හරි. යන්නේ බන්දේ පිටුවංග තුනට දරුවනේ එහෙනම්. අන්න එතනත් ඔබට දීලා තියෙනවා නේද යකඩ සල්ප ක්ලෝරීන් රිදී සිංක් තම කියනම මූලද්‍රව්‍ය කියලා කියලා තියෙනවා. අන්න බලන්න සංයෝගයක් කියන්නේ මොකද්ද කියලා. අන්න බලන්න සංයෝගයක් කියන්නේ මොකද්ද කියලා දරුවනේ. අපිට දරුවනේ මෙන්න බලන්න එහෙනම්. මෙන්න මම මේ ඔබට දැන් පෙන්නලා තියෙන්නේ මූලද්‍රව්‍ය ටික බලන්නකො තඹ තඹ දැන් මේ තඹ වලට අපි තවත් නමක් කියන කොපර් කියලා ඔබේ නිබන්ධනයේ පිටුවංක 3 උඩම තියෙනවා තඹ කියලා එතන පොඩි ඉතාලියක් දාලා ලියා ගන්න කොපර් කියලා තඹ කියන එකේනට අපි තවත් නමක් කියනවා කොපර් කියලා ඒක නිසා ඔබ තඹ කියන තැනින් උඩට ඉතාලියක් දාලා නම් කරගන්න කොපර් කියලා කොපර් කියලා ලියන්න හරිද ඊට පස්සේ බලන්න යකඩ 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 කියන එක තමයි තවත් නමක් කියන අයන් කියලා. ඒකත් ලියා ගන්න. මම ඔබට පොඩක් විශාල කරලා පෙන්වන්න. ඔන්න යකඩ.
එයාට ලියා ගන්න අයන් කියලා. හරිද? මෙන්න අපිට පේනයි තඹ වල පාට බලන්න. රතු තුමුරු පාටයි. තඹ රතු තුමුරු පාටයි. අපිට පේනයි යකඩ නැත්තම් අයන් කළු පාට කුඩක් විදිහට තියෙන දෙමුරු පාට නැත්තම් කළු පාට කුඩක් අයන්. මෙන්න අපිට පේනවා ඇතර මං සල්ප බලන්නනේ සල්ප කහ පාටයි. අපිට පැහැදිලිව පේනයි සල්ප කහ පාට බව. बोल बोल रसदी मदक रसदी द्रवमे लोह अटे दिखने दबंधने පිටුවන්ක තුන උඩම තරු ලකුණක් දා ලියා ගන්න. නිබන්ධනයේ පිටුවන්ක තුන උඩින් තරු ලකුණක් දා ලියා ගන්න. එකම ද්‍රවමය ලෝහයේ රසදිය වේ කියලා. එකම ද්‍රවමය ලෝහයේ රසදිය වේ කියලා ලියා ගන්න. රසදිය සාමාන්‍යයෙන් තම භයානක ලෝහයක් ඉතාමත්ම විස සහිත විස අධික භයානක ලෝහයක් රසදිය කියන එක නේද. ඊට පස්සේ අපිට පේනවා ඇති දරුවනේ මම පෙන්නලා තිනවා අපිට පේනවා ඇති කාබන්. කාබන් මේ කාබන් කියන මූලද්‍රව්‍ය දැනට වාල ළඟක් තියෙනවා. කාබන් කියන මූලද්‍රව්‍ය දැනට වාල ළඟක් තියෙනවා. ඔබ හිතන්නේ මොකද්ද මේ කාබන් කියන මූලද්‍රව්‍ය වාල ළඟක් තියෙනවා. මොකද්ද ඔබ හිතන්නේ? පැන්සල ओ पेंसिल मुकादे तूला पेंसिल है दारुओं ने पेंसल कूर ओ ओबे पेंसिल है तीव्र ने पेंसल कूर का तो ते हम दारुओं ने है दिल है दिए ने मनोमागी इंद काबन मागी अभी क्या ना पेंसल कूर तीन ने मिनी रन किया ला अभी क्या ना पेंसल कूर तीन ने मिनी रन किया ला ඔය පැන්සල් කූරේ තියෙන මිනිරන් ගත්තොත් එහෙම දරුවනේ හැදිලා තියෙන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය මගින්. හරිද? ඒ කියන්නේ එතකොට අපි අඟුරු වලටත් කාබන් කියනවා. අඟුරු ඔබ දැකලා ඇති අඟුරු. ඔබේ ගෙදර දරලිපක් තියෙනවා නම් අන්නේ දරලිපෙන් ඔබට අඟුරු ටිකක් ගන්න පුළුවන්. අඟුරු වලට. ඒ වගේම දරුවනේ ගල් අඟුරු. ඔබ පේලන්ද ස්ටේෂන් එක පැත්තේ යනවා නම් පේලන්දේ रेल पार दिखे आना गलंगुर गलंगुर मम्मी ये तहुलंगावा रेल पार दिखे गलंगुर आ गया हाई तो गलंगुर मत कहते दियमानी कहते दियमानी कहने दियमानी काबन काबन को अलूमिनियम अलूमिनियम ओनता देख लेते ओनता अलूमिनियम बांड නේද ඔබේ ගෙදර ඕන තරම් ඇති ඇලුමිනියම් වලින් හදලා තියෙන බාණ්ඩ. ඊට පස්සේ පේනවා දිදි ටිකක් භයානකයි. ඒ කියන්නේ ටිකක් මිල වැඩි දිදි ගත්තොත් එහෙම දිදි සමහර අය ඔබ දැකලා ඇති දිදි වලින් හදලා තියෙන මාළ මුදු වගේ දේවල් දානවා දිදි කියන ලෝහය. අනිත් එක ක්ලෝරින් කියන එක නා තියෙනවා. හරිද? එහෙනම් දරුවනේ අවබෝධ කරගන්න සංශුද්ධ ද්‍රව්‍ය අපි කොටස් දෙකකට බෙදෙනවා මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා. හරිද? මම ඔබට දැන් මේ පෙන්වුවේ දරුවනේ මූල ද්‍රව්‍ය කිහිපයක්. ඔබට දැන් මම මේ පෙන්වුවේ මූල ද්‍රව්‍ය කිහිපයක්.
හරිද හරි අපි යන දරුණ ඊට පස්සේ සංයෝග වලට ඔන්න දරුණේ සංයෝග ඔන්න ඔබට මම පැහැදිලි පෙන්නන්න ඔන්න පේන ඇති ඔබට ග්ලූකෝස් ග්ලූකෝස් අන්න ඔබට දැන් මේ දවස්වල ග්ලූකෝස් කියන එක නම මතක් වෙනවා ඇති ඇයි දරුවනේ මේ ඔබේ ස්කෝල වහලා තිබ්බේ නැත්තම් ඔබේ පාසල් වහලා තිබ්බේ නැත්තම් මේ දවස්වල තමයි ඔබේ පාසල් වල ක්‍රීඩා උත්සව තියෙන්නේ ක්‍රීඩා තරඟ තියෙන්නේ ක්‍රීඩා උත්සව තියෙන්නේ මේ දවස්වල අන්න ඔබ මේ දවස්වල ක්‍රීඩා උත්සවයේ තිබ්බ කියන දරුවනේ අන්න ඔබට ග්ලූකෝස් හම් වෙන කාලේ නේද ඔබට ඔබ වේගෙන් දුවවන්න ඕන නිසා ටීචර්ස්ලා ඔබට ග්ලූකෝස් පෙට්ටි ගණන් ගෙනත් දෙනවා නිල්පාටයි එයාව අපි බඳුනකට දාලා රත් කරොත් එයාගෙන් ජලයේ තික පිට වෙලා ගිහිල්ලා එයා සුදු පාට වෙනවා. ඔව් සාමාන්‍යයෙන් විද්‍යාගාරය තුල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දරුවනේ නිල් පාට කොපස්සක් සාමාන්‍ය විද්‍යාගාරයේ තුල බෝතලේ ඇතුලේ තියෙන දරුවනේ නිල් පාටක තියෙන කොපර් සල්පේ. ඒ නිල් පාටක තියෙන කොපර් සල්පේ තමයි දරුවනේ අපි හඳුන්වන්නේ සල්පේ කියලා. සජල. සජල කියන්නේ ජලයේ තියෙනවා කියන එකයි. තේරුණාද? සජල කියන එකේ තේරුම ජලයේ සහිත කියන එක. හරිද? හරි. ඊට පස්සේ බලමු මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ ඔබට සෝඩියම් ක්ලෝරයිඩ් පිළිබඳව මොකද ඒකට හේතුව කියලා කාට හරි කියන්න පුළුවන්ද සෝඩියම් ක්ලෝරයිඩ් අපි පාවිච්චි කරන්නේ ඔව් ඔබේ ගෙදර ඕන තරම් ඇති සෝඩියම් ක්ලෝරයිඩ් දව පාන ඇති මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද කියලා දරුවනේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ඔබ භාවිතයට ගන්න ලුණු ඔබ ගෙදරදී කෑමට ගන්නා ලුණු තමයි දරුවනේ අපි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෙම් සෝරි සෝඩියම් ක්ලෝරයිඩ් ක්ලෙම් ඉතින්දී අපි හඳුන්වන්නේ තේරුණාද හරි ඊටත් බලන්න දරුවනේ සංයෝගයක් කියන්නේ මොකද්ද කියන එක නිබන්ධන පිටු අංක 3 පළවෙනි තරු සලකුණ විදියට අපිට තියෙන සංයෝගයක් කියන්නේ මොකද්ද කියන එක අන්න ඒක ඔබ හයිලයිට් කරගත යුතුයි මාන මම ඔබට ස්ක්‍රීන් එකෙත් පෙන්වලා තියෙනවා සංයෝගයක් කියන්නේ මොකද්ද කියන එක අන්න ඔබේක හයිලයිට් කරගන්න. අපිට මම ස්ක්‍රීන් එකේ දක්වලා තියෙන සංයෝගයක් කියන්නේ මොකද්ද කියලා? මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගන්න. නේද? මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගන්න මහා මාඩු කරන්න කියලා සද්දේ හරි එහෙනම් මේක සම්පූර්ණ හයිලයිට් කරගන්න මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට රසායනිකව මිශ්‍ර වුණාට පස්සේ අපි කියන දරුණේවට සංයෝග කියලායි කියන්නේ ඒවට අපි කියනවා සංයෝග කියලා හරිද හරි අපි ඊපස්සේ නැවසරයක් බලමු මූලද්‍රව්‍ය බලන ආයතනයක් අපි මූලද්‍රව්‍ය පිළිබඳ තව සවිස්තරාත්මක කතා කරන දරුවනේ බලන්න මූලද්‍රව්‍ය හරිද හරි එහෙනම් මලක තියාගන්න මූලද්‍රව්‍යයක් ගත්තොත් එහෙම
මංගමෙන් ඇහුවොත් මූලද්‍රව්‍ය සංශුද්ධද සංශුද්ධ නොවනේවද කියලා මොකද්ද ඔබට දෙන්න පුළුවන් උත්තරේ සංශුද්ධ වන ඔව් දන්නේ මූලද්‍රව්‍ය කියන්නේ සංශුද්ධයි මූලද්‍රව්‍ය කියන්නේ සංශුද්ධයි හරිද එතකොට මේ මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම දනුවනේ आवर्तिता वगुवे उभे पास विशेषित वगुवाला आवर्तिता वगु कीसले विद्यागार अवस्थावकदि उभे पास विद्यागार उभवेकनगे अवस्थावकदि उभ विद्या गुरुतुमी हल बल आवर्तिता वकोमकीला अन्नोपड़े आवर्तिता वगु पेन्नाट දරුවනේ ඔය ආවර්තිතාව වගෝ තුල දැන්ට මූලද්‍රව්‍ය හොයාගෙන තියෙනවා 118ක් විතර. එන්නේ හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය 118න් ඔබට ඉගෙන ගන්න තියෙන්නේ ඉතාමත් සීමිත කුඩා මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දරුවනේ මොනවද මේ ඔබට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය ටික? හරිද හරි අපි බලමු දැන් මුලින්ම අපි කතා කරනවා මූලද්‍රව්‍ය සඳහා සංකේත මූලද්‍රව්‍ය සඳහා සංකේත දරුනේ දැන් ඔබ දන්නවා දැන් ඔබට නමක් දීලා තියෙනවනේ ඔබ දන්නවා ඔබට නමක් දීලා තියෙනවා මං ඇහුවොත් ඇයි ඔබට නමක් දීලා තියෙන්නේ කියලා කාට හරි කෙනෙකුට මක් හරි උත්තරයක් දෙන්න පුළුවන්ද गुरुवर नमक ඒ විදිහටම තමයි දරුවනේ මෙන්න මේ මූලද්‍රව්‍ය සඳහා ඒ විදිහටමයි මේ මූලද්‍රව්‍ය සඳහා නමක් දීලා තියෙනවා මූලද්‍රව්‍ය සඳහා නමක් දෙනවා ඇයි අපි මූලද්‍රව්‍ය සඳහා නමක් දෙන්නේ අපිට දරුවනේ මූලද්‍රව්‍ය ටික පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න ඕන නිසා මූලද්‍රව්‍ය ටික පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න ඕන නිසා තමයි අපි මේ මූලද්‍රව්‍ය වලට නමක් දෙන්නේ. හරිද? අපි බලමු මේ මූලද්‍රව්‍ය සඳහා නමක් දෙනකොට කොහොමද අපි කරන්නේ කියලා. මූලද්‍රව්‍ය සඳහා සංකේතයක් දෙනකොට අපි මොකද කරන්න කියලා බලමු ඊට පස්සේ. දරුණේ ඈත අතීතයේදී මූලද්‍රව්‍ය සඳහා විවිධ සංකේත දුන්නා. ඈත අතීතයේදී මූලද්‍රව්‍ය සඳහා විවිධ සංකේත ලබා දුන්නා. හරිද? අද උදාහරණයක් විදිහට හිතන්නකො රන් කියන ලෝහය උදාහරණයක් විදිහට ඔබ හිතන්න රන් කියන ලෝහය දරුවනේ. රන්. එහෙම නැත්නම් රත්තරන්. ওই රන් කියන ලෝහයට දරුවනේ දෙන්න ඉස්සර කාලේ මිනිස්සු සංකේතයක් දුන්නා මෙන්න මේ විදිහට. හරිද? ඔය මූලද්‍රව්‍ය සඳහා සංකේත දෙනකොට එක එක රටවල් එක එක සංකේත තමයි දුන්නේ. දැන් අපේ රට ඉස්සර කාලේ රත්තරන් ලෝහයට දුන්න සංකේතය වෙනස්. තවත් රටක් තව සංකේතයක්. ඒ කියන්නේ එක එක රටවල් වර්ගයේ අනුව ඔය රත්තරන් ලෝහය සඳහා දීලා තිබ්බ සංකේතය වෙනස්. ඉන්දියාවට වෙනස් සංකේතයක්. එතකොට මේක දරුවනේ අපිට විද්‍යාව ඉගෙන ගන්න කියම මහා කරදරයක්. ඇයි? එකෙක් රට අනුව භාවිත කරන සංකේතය වෙනස් වෙනවා අපිට මේක කාර්යයක් ඉගෙන ගන්න ගියාම ඒක නිසා විද්‍යාඥයෝ ඔක්කොම එකතු වෙලා කතා කරගත්තා මොකද්ද අපි සියලුම මූලද්‍රව්‍ය සඳහා මුළු ලෝකයේම පිළිගන්න පොදු නමක් දෙමු කියලා විද්‍යාඥයෝ සියල්ලම ඔක්කොම එකට එකතු වෙලා ඒගොල්ල තීරණයකට ආව දරුවනේ සියලුම මූලද්‍රව්‍ය සඳහා x සංකේතයක් දෙමු කියලා. සියලුම මූලද්‍රව්‍ය සඳහා x සංකේතයක් දෙමු කියලා. හරිද?
අන්න ඒක තමයි දැන් මේ වර්තමානයේදී භාවිතා කරන්නේ. දැන් ඔබ මීට පස්සේ දැන් මේ පාඩමෙන් පස්සේ ඔබ මූලද්‍රව්‍ය සඳහා සංකේත කිහිපයක් ඉගෙන ගන්නවා. දරුවනේ ඔබේ ඉගෙන ගන්න මූලද්‍රව්‍ය සඳහා තියෙන සංකේත ඔබ මුළු ලෝකෙම කොහෙ ගිහිලා ලිව්වත් ඕන කෙනෙක් දන්නවා. ඔබ ලෝකෙ කොහෙ ගිහිලා ලිව්වත් ඒ සංකේතය ඕන කෙනෙක් දන්නවා මේ ලියලා තියෙන්නේ මූලද්‍රව්‍ය නම් මොකක්ද කියලා. හරිද? ඒක හොඳයි. එතකොට මේ මූලද්‍රව්‍ය වල නමක් දෙනකොට මේක දැන් මුළු ලෝකෙම පිළිගත් ක්‍රමයක්. අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමයක් දරුණේ මේක. නේනේ? අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමයක්. මේක ඔයාලට ඕන වනේ ඉතින් වෙනස් කරන්න බෑ. ඔයාලා කියන නෑ 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 අපි අපි දැන් ඔබ දන්නවා කාබන් කියන එකනට අපි දෙන සංකේතය තමයි කැපිටල් C. අහගන්න. කාබන් කියන එකනට අපි දෙන සංකේතය තමයි දරුවනේ කැපිටල් C කියන එක. ඔබ මොකද කරන්නේ? නෑ 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 කාබන් කියන එකනට කැපිටල් C නෙමෙයි මම දෙනවා වෙනත් සංකේතයක් කියලා. නිතික මොකද කරන්නේ? නිතික මොකද කරන්නේ? කාබන් දෙනවා කැපිටල් N අකුර. එහෙම කරන්න බෑ. දැන් මේ මූලද්‍රව්‍ය සඳහා දීලා තියෙන සංකේත දරුවනේ මුළු ලෝකෙම පිළිගත්ත මේ මූලද්‍රව්‍ය සඳහා දීලා තියෙන සංකේත මුළු ලෝකෙම පිළිගත්ත සංකේත. ඔබට ඕන ඕන විදිහට මේ සංකේත මාරු කරන්න බෑ කියන එක ඔබ මුලින්ම හොඳින් අවධාරණය කරගන්න ඕන. දැන් මොකද පළවෙනි නීතිය? ඔන්න බලන්න මූලද්‍රව්‍යයකට නමක් දෙනකොට පළවෙනි නීතිය මොකක්ද කියලා බලන්නකෝ. බොහෝ විට මූලද්‍රව්‍යයේ ඉංග්‍රීසි නම මෙම සංකේත සඳහා පදනම් කරගනු ලැබේ. අපි කරන්නේ මොකද්ද? ඒ අදාළ මූලද්‍රව්‍ය ඉංග්‍රීසියෙන් ලියනවා. අදාළ මූලද්‍රව්‍ය ඉංග්‍රීසියෙන් ලියලා එයාගේ පළවෙනි අකුර පළවෙනි අකුර කැපිටල් අකුරක් විදිහට භාවිත කරනවා එයාගේ සංකේතයේ විදිහට. හරිද? මොකද කියන්නේ ඔබට බලන්න ඔබට පැහැදිලිව පේනවා ඇති. නිබන්ධන පිටුවංක 3 තියෙන ඔබට නිබන්ධන පිටුවංක 3 තියෙන ඔබට පැහැදිලිව පේනවා ඇති. බලන්න 3 වෙනි නිසා 4 වෙනි තරු සලකුණු දරුවනේ මූලද්‍රව්‍ය කියන මාතෘකාව යටතේ 3 වෙනි නිසා 4 වෙනි තරු සලකුණු දෙක හොඳින් බලන්න. හොඳින් බලන්න. ඒ දෙක highlight කරගත්තත් කමක් නැහැ. ඒ දෙක සම්පූර්ණයෙන්ම highlight කරගන්න. මූලද්‍රව්‍ය කියන මාතෘකාව යටතේ 3 වෙනි නිසා 4 වෙනි තරු සලකුණු දරුවනේ highlight කරගන්න. හරිද? හරි. මොකද අපි කරන්නේ? අදාළ මූලද්‍රව්‍ය ඉංග්‍රීසියෙන් ලියලා එයාගේ පළවෙනි අකුර දරුවනේ කැපිටල් අකුරක් විදිහට භාවිත කරනවා එයාගේ සංකේතයේ විදිහට. අදාළ මූලද්‍රව්‍ය ඉංග්‍රීසියෙන් ලියලා එයාගේ පළවෙනි අකුර භාවිත කරනවා කැපිටල් අකුරක් විදිහට සංකේතයේ විදිහට. බලන්නකෝ මේ. ඔන්න ඔබට පැහැදිලි වෙන්න. බලන්නකෝ දරුවනේ දැන්. ඔන්න බලන්න මම ඔබට කිහිපයක් උදාහරණ දීලා තියෙනවා. කාබන්. ලියන්නේ කොහමද? CARBON කියලා කාබන් කෙනෙක් නෑ ඉංග්‍රීසියෙන් ලියනවා. අන්න ඒක අපි ඉංග්‍රීසියෙන් ලියලා එයාගේ පළවෙනි අකුර. ඔබට පේනවා කාබන් කියලා ලියද්දි පළවෙනි අකුර මොකද දරුවනේ? C අකුර. කාබන් කියලා ලියනකොට ලියන්නේ පළවෙනි අකුර කැපිටල් C අකුර. අන්න අපි එක භාවිතා කරනවා එයාගේ සංකේතයේ විදිහට. කැපිටල් C අකුර. ඔන්න C සංකේතය. ඊට පස්සේ එන දරුවනේ ඔක්සිජන්. බලන්නකෝ ඔක්සිජන් කියන එක ඉංග්‍රීසියෙන් කොහොමද ලියන්නේ කියලා. ඔක්සිජන් කියන එක ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කියලා බලන්න.
අන්න දැන් ඔබට පේනවා ඇති පළවෙනි අකුර පටන් ගන්න ඕ අකුරකින් අන්න පළවෙනි අකුර කැපිටල් ඕ අකුර අපි භාවිතා කරන දරුවනේ සංකේතයේ විදිහට කැපිටල් ඕ අන්න නා ඔක්සිජන් කියන එකේ සංකේතය වෙන්නේ මොකක්ද දරුවනේ කැපිටල් ඕ කියන එක ඔක්සිජන් කියන එකේ සංකේතය කැපිටල් ඕ හරිද ඊට පස්සේ බලන්න දරුවනේ ඊළඟට මොකද කියලා සල්ප ඊට පස්සේ බලන්න ඊළඟට මොකද කියන එක දරුවනේ සල්ප මට කියන්නේ සල්ප කියලා ලියලා තියෙන්නේ බලන්න මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ සල්ප කියලා ලියලා තියෙන්නේ පළවෙනි අකුර S අකුරකින් පටන් ගන්නනේ පළවෙනි අකුර S අකුරකින් පටන් ගන්නවා අනේ ඒක නිසා බලන්නකෝ සල්පට දීලා තියෙන සංකේතය S අකුර අපි සල්පට දෙන සංකේතය S අකුර හරිද ඔබ හිතන්නකෝ හයිඩ්‍රජන් කියන එක කෙනා ඔබ මොහොතේ හිතන්න හයිඩ්‍රජන් කියන එක නේද දරුවනේ හයිඩ්‍රජන් ඔන්න දරුවනේ අපි හයිඩ්‍රජන් කියන එක කෙනා ලියන්නේ මේ විදිහට අපි හයිඩ්‍රජන් කියන එක කෙනා ලියන්නේ මේ විදිහට හයිඩ්‍රජන් ඔන්න මට කියන්න ඔබ මොකද හයිඩ්‍රජන්ගේ සංකේතය කැපිටල් H අකුර අන්න හරි මොකද්ද ඔබ කරන්නේ නැවසරයක් අහගන්න අදාළ මූල ද්‍රව්‍යයේ නම ඉංග්‍රීසියෙන් ලියන්න අදාළ මූල ද්‍රව්‍යයේ නම ඉංග්‍රීසියෙන් ලියලා ඒ මූල ද්‍රව්‍යයේ පළවෙනි අකුර එයාගේ සංකේතය විදිහට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔබ පළවෙනි අකුර ගන්න ඕන අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න කැපිටල් අකුරක් විදිහට. ඔබ පළවෙනි අකුර අනිවාර්යෙන්ම ගන්න ඕන හොඳට මතක තියාගන්න කැපිටල් අකුරක් විදිහට. කැපිටල් H. ඔන්න දරුවනේ මූලද්‍රව්‍යවල නම් දෙන ආකාරය. ඉංග්‍රීසියෙන් ලියුවා පළවෙනි අකුර එයාගේ සංකේතය විදිහට භාවිතා කරනවා. හරිද? හරි. තව එකක් කියනවා දරුවනේ ඔබට මම. තව එකක් කියනවා ඕනම තව එකක් කියන්නම් ඔබට. තව එකක් කියනවා දරුවනේ ඔබ හිතන්නේ මොකද්ද මේ මුල ද්‍රව්‍ය නම? නයිට්‍රජන්. අන්න හරි දරුවනේ මුල ද්‍රව්‍ය නම නයිට්‍රජන්. එහෙනම් ඔබ නයිට්‍රජන් කියන මුල ද්‍රව්‍යයට දෙන සංකේතය මොකද්ද දරුවනේ? කැපිටල් N. අන්න ඔබ දෙනවා කැපිටල් N අකුර දෙනවා. නයිට්‍රජන් කියන එක නට ඔබ දෙනවා මොකද්ද කැපිටල් N අකුර දෙනවා නයිට්‍රජන් කියන එක නට කැපිටල් N අකුර හරිද හරි ඔන්න ඔය නම් මොකද කරේ මූල ද්‍රව්‍යයේ නම ඉංග්‍රීසියෙන් ලියනවා එයාගේ පළවෙනි අකුර කැපිටල් අකුරක් විදිහට අපි සංකේත ලෙස ලියනවා හරිද හරි හිතන්න ඔබ මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන ඔබ හිතන දරුවනේ මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන හිතන්නකෝ එක්තරා මූලද්‍රව්‍යයක් තියෙනවා කියලා ඔබ හිතන දරුවනේ කැල්සියම් කියලා එක්තරා මූලද්‍රව්‍යයක් තියෙනවා මොකක්ද එයාගේ නම කැල්සියම් කැල්සියම් එතකොට දරුවනේ මේ කැල්සියම් කියන එක නා ගත්තොත් එහෙම කැල්සියම් කියන එක නා ගත්තොත් ඔබට ලියන්න පුළුවන් කැල්සියම් කියන එක නා මේ විදිහට කැල්සියම් හයිද ඔහමනේ කැල්සියම් කියන එක ලියන්න පුළුවන් කියලා හිතනකො කැල්සියම් කියන එක නේ අපිට මේ විදිහට ලියන්න පුළුවන් එතන කැල්සියම් කියන එක නේ ලියන්න වෙන අපිට CAL කැල්සියම් CIUM අනේ කැල්සියම් අපිට පේනවා දැන් කාබන් ලියලා තියෙන විදිහත් පේනවා කියලා බලන්නකො අපිට පේනවා කාබන් ලියලා තියෙන ආකාරය මෙන්න කාබන් මා රතු පෑන රතු වලින් කොටු කරේ කාබන් මෙන්න කැල්සියම්
දැන් ඔබ හොඳට ඔළුව පාවිච්චි කරලා දෙන්න උත්තරයක් ඔබ දැන් කාබන්ට භාවිත කරන සංකේතය මොකද්ද කියන කවුරු හරි දරුවෙක් මට කැපිටල් C කැපිටල් C අන්න හරි ඔබ කාබන්ට දුන්න කැපිටල් C අකුර හැබැයි බලන්න දැන් කැල්සියම් කියන වචනේ කැල්සියම් කියන මූලද්‍රව්‍යය අන්න දරුවනේ අපි කැල්සියම් කියන එක නා ලියන කොට පළවෙනි අකුර ඇවිල්ලා තියෙන මොන අකුරක්ද කැපිටල් C කැපිටල් C දැන් ඔබට කැපිටල් C හරි 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 දැන් ඔබට කැල්සියම්ට දෙන්න පුළුවන් ද කැපිටල් C අකුර ඔබට කැල්සියම්ට දෙන්න පුළුවන් ද කැපිටල් C අකුර දෙන්න බෑ ඔබට කැල්සියම්ට කැපිටල් C දෙන්න බෑ ඇයි දෙන්න බෑ කියන්නේ මොකද ප්‍රශ්නේ නම් කැල්සියම්ට කැපිටල් C දෙන්න බැරි රිෂ්මි ඒ දෙක අඳුර ගන්න බැරි හින්දා ඔව් මොකද අපි කැපිටල් C කියන අකුර කාමරේ දැන්ටමත් දීලා ඉවරයි හිතන්නකෝ ඔබේ පන්ති කාමරේ ඇතුලේ එකම නම තියෙන ළමයි දෙන්නේ කිදිවොත් පුදුම ගැටලුවක් ඇති වෙන දරුවනේ ඔබ මොහොතකට හිතන්නකෝ ඔබේ පන්ති කාමරයේ තුල එකම නම තියෙන ළමයි දෙන්නේ හරි හරි අහගන්න අහගන්න මම වාට උත්තරයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ මම ප්‍රශ්නයක් අහුවේ නැහැ හිතන්න ඔබේ පන්ති කාමරයේ තුල එකම නම තියෙන ළමයි දෙන්නේ කයි තුන් දෙනෙක් කයි හිටියොත් දරුවනේ ඒ පන්තියේ ගුරුවරයා තපාසුතාවයකට පත් වෙනවා ඒ ළමයි තුන් දෙනා තපාසුතාවයකට පත් වෙනවා හිතන්නකෝ අමල් කියලා ළමයි තුන් දෙනේ පන්ති ඉන්නවා කියලා අමල් කියලා ළමයි තුන් දෙනෙක්ම පන්ති ඉන්නවා කවුරු හරි ළමෙක් කියලා ටීචර් කියනවා ටීචර් අමල්ට ප්‍රින්සිපල් නිසා එන්න කිව්වයි කියලා දැන් අමල්ට ප්‍රින්සිපල් නිසා එන්න කියලා කිව්වහම දැන් ඉතින් හිතාගන්න බෑ මොන අමල්ද කියලා ඇයි තුන් දෙනාම අමල් අන්න ඒක නිසා දරුවනේ අපි දැනටමත් කාබන් කියන එකේනට කැපිටල් C අකුර දීලා ඉවරයි. අපි කාබන්ට කැපිටල් C දුන්නා. දැන් තවදුරටත් අපිට කැල්සියම් කියන එකේනට කැපිටල් C දෙන්න බෑ. දරුවනේ මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි මොකද කරන්නේ? පළවෙනි අකුරත් එක්ක යනවා දෙවන අකුරකට. අගන්න අපි මොකද කරන්නේ පළවෙනි අකුරත් එක්කම අපි යනවා දෙවෙනි අකුරකට අන්න දරුවනේ අපි මේ කැල්සියම් කියන එක නාර දෙන සංකේතය තමයි CA කියන එක කැල්සියම් දෙන සංකේතය CA පළවෙනි අකුරත් එක්ක අපි යනවා දරුවනේ දෙවෙනි අකුරකට යනවා එහෙනම් කැල්සියම් කියන එක නාර අපි කියනවා CA කියලා. හිතන්න තවත් මූලද්‍රව්‍යයක් තියෙන දරුවනේ මේ විදිහට. හිතන්න තවත් මූලද්‍රව්‍යයක් තියෙන මේ විදිහට. අපි මෙයාට කියනවා කොබෝල්ට් කියලා. කොබෝල්ට්. කොබෝල්ට්. බලන්න දැන් මේ කොබෝල්ට් කියන එකේනට අපිට කැපිටල් C දෙන්න බෑ. ඇයි අපි කාමරේ කැපිටල් C දීලා ඉවරයි. එහෙනම් අපි යනවා පළවෙනි අකුරත් එක්ක දෙවන අකුරකට පළවෙනි අකුර අනිවාර්යයෙන්ම කැපිටල් අකුරක් තියෙනවා කැපිටල් C දෙවෙනි අකුර දරුණේ දැන් මේ දෙවෙනි අකුර කිව්වහම අපි දෙවෙනියට ගන්න අකුර එක්කෝ මේ දෙවෙනියට තියෙන එක ගන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ තුන්වෙනි අකුර ගන්නත් පුළුවන් එහෙම නැත්නම් හතරවෙනි අකුර වෙන්නත් පුළුවන් හරිද ඒක විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදිහට තමයි ගන්නෙ. මෙතෙන්දී අපි ගන්න දෙවෙනි අකුර O අකුර අරගෙන අපි කොබෝල් කියන එකනට භාවිත කරන සංකේතයක් CO කියලා. කොබෝල් කියන එකනට භාවිත කරන සංකේතයක් මොකක් කියලා දරුවනේ CO කියලායි කියන්නේ. CO. ඔබ මෙතෙන්දී හොඳින්ම අවධාරණය කරගන්න ඕන විෂය කවුරු තමයි මොකද්ද? අනිවාර්යයෙන්ම පළවෙනි අකුර කැපිටල් කියන්නේ අනිවාර්යයෙන්ම පළවෙනි අකුර කැපිටල් කියන එක තමයි
ඔබ මෙතෙන්දී හොඳින්ම අවබෝධ කරගත යුතු විෂය කරුණු. ඒක නම් අමතක කරන්න එපා දරුවනේ හොඳින්ම මතක තියාගන්න. අනිවාර්ය පරිණාමකර කැපිටල්. ඒක නීතියක්. ඔබට ඕන ඕන විදිහට මේ නීති වෙනස් කරන්න බෑ දරුවනේ. විද්‍යාවේ තියෙන දේවල් විද්‍යාවේ තියෙන නීති විද්‍යාඥයෝ ඔක්කොම එකට එකතු වෙලා ගත්ත නීති ඔබට ඕන ඕන විදිහට මේ නීති වෙනස් කරන්න ඔබ උත්සාහ කරන්න එපා. එහෙම කරන්නත් බෑ. එහෙම කරොත් එහෙම ලොකු ප්‍රශ්නයකුත් එනවා. තේරුණා නේද? හරි. අපි යන දරුවනේ ඊළඟ ප්‍රශ්නෙට සෝරි අනිවාර්යෙන් ඊළඟ පිටුවට යන දරුවනේ. නිබන්ධනේ ඊළඟ පිටුවට යන්න. मूलद्राव्य ඔබ හොඳින් බලන්න මොකද්ද මේ එකම අකුර කියන එක හොඳින් බලන්න මොකද්ද මේ එකම අකුර කියන එක බලන්න කාබන් පටන් ගන්න තියෙන දරුවනේ ආවෙන්න ඔබට පේනවා ඇති මම විශාල කරලා පෙන්නන්නම් ස්ක්‍රීන් එකත් ඔබට පේනවා ඇති දරුවනේ ක්ලෝරි පළවෙනි අකුර කැපිටල් C ඊට පස්සේ බලන්න කැල්සියම් පළවෙනි අකුර කැපිටල් C හරිද අන්න දෙන්න බලන්න මොකද වෙන්නේ කියන එක අන්න බලන්න දෙන්න මොකද වෙලා තියෙන්නේ කියලා අන්න අපි කැපිටල් C එක දරුවනේ ගිහිලා තියෙනවා දෙවන අකුරකට බලන්න මම ඔබට පැහැදිලිව කිව්වා මේ යන දෙවන අකුර දෙවෙනියටම තියෙනවා කියලා නීතියක් නෑ කොහෙවත් දෙවෙනි අකුර සමහර තුන්වෙනි අකුරක් වෙන්නත් පුළුවන් හතරවෙනිය වෙන්නත් පුළුවන් ඒක විද්‍යාඥයෝ හොයාගෙන තියෙන ආකාරය අනුව තමයි දරුවනේ ඒක තීරණය වෙන්නේ විද්‍යාඥයෝ දැනට හොයාගෙන තියෙන ආකාරයට තමයි ඒක තීරණය වෙන්නේ මට ඔබට ඒක වෙනස් කිරීමේ හැකියාවක් නැහැ හරිද හරි යන්න නිබන්ධනේ පිටු අංක 4 දරුවනේ नीला हाईलाइट कर गन्नो ब नीला बा हाईलाइट कर गन्न मूलद्रव्य කිහිපයක නම් එකම අකුරකින් ඇරඹෙන විට excuse me sir i again jutta ana putaya kiyanna onne ma oba highlight karaganna kiyē daruwa e bandē pituwan ka hatare thiyena vishaya karuna harida අනිබන්ධනේ පිටු අංක 4 උඩම තියෙන විෂය කරුණු අපිට මම highlight කරගන්න කියලා කියන්නේ. මොකද කියන්නේ? මූලද්‍රව්‍ය කිහිපයක නම් එකම අකුරකින් ඇරඹෙන විට නමේ ඊළඟ අකුර. නමේ ඊළඟ අකුර. හෝ වෙනත් අකුරක් යොදා ගනු ලැබේ. හෝ වෙනත් අකුරක් යොදා ගනු ලැබේ. विना टकुरा क्योदा करूं लेबी मेवनी अवस्था वक देवना कुरे अनिवार्य म सिंपल अकुरा पिए तुझे तरुणे अब देवनी अट बाविता करन अकुरे अनिवार्य म सिंपल अकुरा पिए युतुमाए उन्हें ना मातक दिया गाने සමහර මූලද්‍රව්‍ය සඳහා තනි කැපිටල් අකුරක් භාවිතා වෙන්නත් පුළුවන්
තවත් සමහර මූලද්‍රව්‍ය සඳහා දරුවනේ පළවෙනි අකුර කැපිටල් වෙලා දෙවෙනි අකුර සිම්පල් වෙන්නත් පුළුවන් කියන එක හොඳින් ඔබ මතක තබා ගන්න අවබෝධ කර ගන්න. එතකොට ඔබ මේ ඉගෙන ගන්න පාඩම දරුවනේ 10 වසරටත් වැඩගත් 11 වසරටත් වැඩගත් උසස් පෙළටත් වැඩගත්. ඔබට 10 වසරේදී උගන්වන්නේ නැහැ මූලද්‍රව්‍ය සඳහා සංකේතයක් දෙන්නේ කොහොමද කියන එක. ඔබට 10 පන්තියේදී උගන්වන්නේ නැහැ. කෙලින්ම අදාළ පාඩම කරගෙන කරගෙන යනවා මිසක් ඔබට එතෙන්දි කියා දෙන්නේ නැහැ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන දෙවෙනි අකුර සිම්පල් වෙන්න ඕන ඒ කතා නැත. අන්න ඒක නිසා තමයි මම ඔබට නැවත නැවතත් කියන්නේ ඔබ මේ පොඩි පන්තිවලදී ඉගෙන ගන්න විෂය කරුණු හොඳින් කරගත්තොත් 10 සහ 11 කියන්නේ ඇති දෙයක් නැහැ. 6 7 8 9 හොඳින් කරන දරුවන්ට 10 11 ගිහිලා කරන්න දෙයක් නැහැ. ඔක්කොම දේවල් කරගෙන ඉවරයි. අන්න ඒක නිසා වැදගත්කමක් තියෙන දරුවනේ මේ ඉගෙන ගන්න පාඩම. ඒසා ඉස්කෝලේ පටන් ගන්න කවද්ද කොරෝනාද අරවද මේවද කීකේ බල බල ඉන්න එපා බදාදා 4:45ට කිසිම වැඩක් දාගන්න එපා. විද්‍යාවට ඒ සාමාර්ථයක් අරගෙන උසස් පෙළට ගණිත හෝ විද්‍යාංශයෙන් ඉගෙනගෙන වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන්න ඔබට ආශාවක් තියෙනවා නම් ඔබ මේ කියන කරුණ දරුවනේ හරියටම අකුරටම පිළිපදින්න. අන්න ඔබට කවදා දවසක තේරෙයි එකෝ අපිට සර් මෙහෙම දෙයක් කිව්වනේ සර් කියපු දෙය ඇත්තනේ කියන එක ඔබ කවදා හරි දවසක ඔබට තේරෙයි. අන්න ඒක නිසා තමයි ඔබට කියන්නේ විෂය කණු පැහැදිලිව ඉගෙන ගන්න එකම දවසක්වත් පන්ති නම් මිස් කරන්න එපා. ඒක අමරය තාත්‍රය වේලාසනම කියලා තියන්න මොන පන්ති මිස් කරත් විද්‍යා පන්තිය මිස් කරන්න බෑ කියලා. වේලාසනම කියලා තියාගන්න. තේරුණා නේද? ඒක නිසා අවබෝධයෙන් පැහැදිලිව ගමනක් යන්න අද උගන්වන දේ අදම පාඩම් කරලා ඉවර කරගන්න. හරිද? හරි. එතන මම ලබන සතිය පළවෙනි පාඩම අපිට ප්‍රශ්න කිහිපයක් දෙනවා. කෙටි ප්‍රශ්න 20ක් 20ක් හයි 10ක් කරෝ. කෙටි ප්‍රශ්න ටිකක් දානවා. මම ස්ක්‍රීන් එකේ දානවා. ඔබට එවලේ උත්තරේ ලියන්නයි තියෙන්නේ එතකොට. ප්‍රශ්න ලියන්නේ නැහැ. ප්‍රශ්න ටික ස්ක්‍රීන් එකේ එවලේ දානවා. ඔබට එවලේ උත්තරේ මාක් කරන්නයි තියෙන්නේ එතකොට. තේරුණා නේද? ඒ නිසා පළවෙනි පාඩම පාඩම් කළා ඒ වැඩේට සූදානම් වෙන්න. පළවෙනි පාඩම පාඩම් කරලා ඒ වැඩේට සූදානම් වෙන්න. ඔව් ලබන සතිය ලබන බදාග හරිනේ හරි එහෙනම් දරුවනේ ඔබ ගන්න විශේෂ කාණුක නැවත නැවතත් පාඩම් කරගන්න අපි අදට පන්තිය මෙතන නවත්තමු ලබන සතිය හරියටම 4:45ට නැවත සම්බන්ධ වෙන්න තේරුණාද පළවෙනි පාඩම පාඩම් කරගන්න හරි ඔබට එහෙනම් දැන් පාඩමින් ඉවත් වෙන්න පුළුවන්